Red FM Bellamgalan Kapavi Janata Seviyata දැන් තිරන් මේ ප්‍රශ්නයක් අහනවද මුලින්ම? හා මොකද්ද ප්‍රශ්නේ? සම්ප්‍රදාය කියලා කියන්නේ මොකද්ද? ආ සම්ප්‍රදාය කියලා කියන්නේ මොකද්ද? අපිත් චරිත ඕක ගැන පොඩි සොයාබැලීමක් කළා මේ පහුගිය දින කීපෙම. නෑ නෑ මං අහන්නේ ඔයාගේ. මෙහෙමයි. අපි අතීතයේ ඉඳන් දෙයකට ගරු කරමින් තියෙනවා නම්, දෙයක් සම්බන්ධයෙන් විශ්වාසයක් තියෙනවා නම්, ඒක සම්බන්ධයෙන් අපි සම්ප්‍රදාය කියලා කියනවා. දැන් සම්ප්‍රදාය ඇති වෙන්න නම් ඊට වඩා අලුත් දෙයක් එන්න ඕනනේ. අනිවාර්යෙන්. නේද? ඔව්. ඊට පස්සේනේ සම්ප්‍රදාය බිඳගෙන යනවා කියලා කියන්නේ. ඒක කඩනවා කියලා කියන්නේ අපි. ඔව්. මං කතාවක් කියන්නද? ඔය එක්තරා ආරාමයක් තිබුණා. ඒ ආරාමයේ ඉන්නේ දැන් පූජකවරු කියලා හිතමුකෝ අපි. එහෙම ඉන්නේ නැහැ දැන්. ඒක වතාවත් කරනෝනේ. වතාවක් කරනකොට අපි හිතමු භාවනා කරනවා හරි මොන හරි දෙයක් කරනවා කියලා. ඒ දෙයට ගැළපෙන විදියට පූසෙක් හිටියා මේ ආරාමේ. ඒ අය පුරුදු වෙලා හිටියා මේ වතාවත් කරන්න ඉස්සෙල්ලා පූජකයා මේ පූසව නූලකින් බඳින්න. ඒ කියන්නේ පූස කරදරයිනේ එතන එනකොට ආරාමේ. ඉතින් ඔන්න ඔහම මේ වතාවත් කරනෝ පූජකයා පූසව නූලකින් මැදලා තිනෝ. එහෙම තමයි වැඩේ ආරම්භ වුනේ. දැන් ඔහම කාලයක් යද්දි මේ පූජකයා මැරුණා. ආ ඒ කියන්නේ ආරාමේ ප්‍රධාන පූජකයා මැරුණා. හරි. දැන් මැරුණෙන් පස්සේ පූස ඉන්නවනේ. ඔව්. ඉතින් අනිත් අය මේ ඔහු අනුගමනය කරන අය මේ වතාවත් කිරීමේදී මේ දැන් අර කලින් පූජකයා පූසව බැඳලානේ වතාවත් කරේ. ඉතින් පූසව බැඳලා තමයි ඒව කරන්නේ අර විදියට. දැන් උන් නොහොම කාලයක් යද්දි පූස නැති වුණා. පූස මැරුණා. පූස මැරුණා. හා. දැන් පූස මැරුණෙන් පස්සේ මාර ප්‍රශ්නයක් කරන්නේ නේ. ඔව්. දැන් හැබැයි ඒක නිකන් හිටියේ නෑ. තව පූසෙක් කරාගෙන ඇවිල්ලා අයිත් බැඳා. එහෙමයි. හරි. දැන් පූස මැරෙනවා වඳිනවා පූස මැරෙනවා හැබැයි කවුරුත් හිතන්නේ නැහැ මොකටද මේ පූස බැඳේ කියන්නේ. ඒ කියන්නේ පූජකයා මැරුණාම අර කරන් ආපු දෙයම දිගටම කරගෙන ගියා. දිගටම කරගෙන යනවා. දැන් සම්ප්‍රදාය කියන්නේ ඔවගේ දේවල් වලටනේ. ඔව් කිසිදු සොයා බැලීමක් කරන්න නැතුව. ඔව් ඉතින් මේ සමහර තේරුමක් නැති දේවල් අපි කරගෙන යනවා. ඔව් දැන් උඟ දෙනෙක් කියන මේ සම්ප්‍රදාය දේවල් බිඳින්න ඕන කියලා. හැබැයි අපි මේ පහුගිය කාලේ ඇතිවෙච්ච සිද්ධි කීපයක් එක තමයි අද මේ සම්ප්‍රදාය ගැන අපිට කතා කරන්න සිද්ධ වුනේ. විවිධ මේ නාට්‍ය තහනම් වුණා ගුවන්විදුලි දිනේ නාට්‍ය. බුදුදහමට ගෞරව කරනවා කියලා කිව්වා. එතකොට තවත් වේදිකා නාට්‍ය තහනම් කරලා ලක්වෙන්නවා නේ. ඉතින් ඒ සඳහා වාරණ පැනවෙලා තිබුණා. ඉතින් අපිට හිතුණා මේ හුඟක් සම්ප්‍රදායක මතවල පිහිටීම නිසාද මේ රපේ රටට මෙහෙම වෙන්නේ කියන එක. ඉතින් අපි ඒ ගැන ප්‍රශ්න කරා. කෙනෙක් අලුත් මතයක් දරන්න උත්සාහ කරනවා නම් ඒකට සම්ප්‍රදාය මත දරන කට්ටිය පහර දෙන උත්සාහ කරනවා. පහර දෙන උත්සාහ කරනවා. ඉතින් සම්ප්‍රදායක එළඹ සිටීමම රටක වර්ධනයට හොඳද නැද්ද කියන එක ඔබේ අදහස අද අපිට කියන්න පුළුවන්. ඒකම කියනවා net fm බැලුංගල Facebook පිටුවට පිවිසෙන්න. මේකෙදි වීඩියෝ එකක් තියෙනවා. පොඩි අමුතු වීඩියෝ එකක්. අමුතු එකක් තියෙනවා මේ අපේ රටේ තරුණ තරුණියන් ඊට පස්සේ වැඩි මහල් අය. ඉතින් මේ ඒ අය කොහොමද මේ සම්ප්‍රදාය සම්බන්ධයෙන් අදහස් දක්වන්නේ කියන එක. ඔව්. ඉතින් මේ සාමාන්‍ය ප්‍රශ්න ටිකක් අපි මේ අයගෙන් ඇහුවා. අපි අහලා බලමුකෝ මොකද හිතන්නේ කියලා. බලමු. ගෑනු ළමයි ෆැෂන් කරන්න ඕනේද? ඒක ඒගොල්ලන් කැමැත්තක් මං කියන්නේ. කරන කට්ටිය කරන්න අරන්ලා අනිත් කට්ටිය දන්නේ. දැන් ගොඩක් කට්ටිය කියනවා ගෑනු ළමයි කොට රඳින එක හරි නෑ කියලා. ෂෝට්ස් අඳින්න හොඳ නෑ කියලා. මොකද ඒ කියන්නේ ඔයාගේ අදහස තරුණෙක් විදිහට. ඒක මෙහි අමාරු ලංකාවේ කෑ මා ජර්මන් එකනේ. දැන් එහෙනම් හැම කෙල්ලෙක්ම යනවා කැමති විදිහට. එහෙම මුකුත් ඒක ඉච්චර ප්‍රශ්න නැහැ. හැබැයි මෙහි ඉතින් මන් දන්නේ නැහැ. මම කියන්නේ සිටිස් වල කොළඹ වගේම කරන්න පුළුවන්. හැබැයි එහෙම දන්නේ ඒක අහන්න ඕනේ කැටින්. ඔයා කැමතිද කොල්ලෙක් විදිහට කොට රඳින ගර්ල් කෙනෙකු මැරි කරන්න? වා ඔය අහන ප්‍රශ්න. දන්නේ ඒක යාව මම අඳුර ගන්නෝනේ යාව. අඳුර ගල යාව කැමති නම් ඉස්සෙල්ලා බලන් ඩෝනේ එයා කොහොමද කියලා. මට එයා කැමති නම් එයාගේ බියුටි එක හොඳයි නම් why not. අන්න එහෙම අදහස් තමයි එයාගේ තියෙන්නේ. ඔව්. දැන් ඔය මේ අපේ සංස්කෘතියට අනුව විවිධ සම්ප්‍රදායන් තිබ්බනේ. ඔව්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් චිරාන් රුක් දෙවියෝ කියලා සංකල්පයක් තිබ්බනේ. ඔව්. අපි විශ්වාසයක් තිබුණා මොකක් හරි ගහක් ගත්තොත් විශාල ගහක් ගත්තොත් ඒ ගහේ දේවතාවෙක් වැඩ ඉන්නවා කියලා. ඔව්. ඉතින් මේ ඒ එහෙම ආවේ දැන් රුක් දෙවියෙක් ඉන්නවා දෙයියෙක් ගහේ ඉන්නවා කියන එකත් එක්ක ගස කපන්න දෙපාරක් තුන් පාරක් හිතනෝනේ. දෙවියෝ කෝප වෙයිද කියලා බයයි. ඔව්. දැන් අර බොරු කිව්වොත් අපාය යනවා. එහෙම කියලා සංකල්ප තියෙනවා අපි. දැන් හැබැයි ඒක වෙනස් වෙලා තියෙන ඇත්තටම අපාය වගේ තමයි මෙහි නිසා හොඳට බොරු ටික කියන් යන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ මූ. ඒ නිසා ඒ සම්ප්‍රදාය වෙනස් කරන්න යන්න ඕනේ නෑ. ඕනේ නෑ. දැන් අර සමහර සම්ප්‍රදායවල තියෙනවා කාලානුරූපව රැක ගන්න ඕනේ වලුත් තියෙනවා. දැන් රුක් දෙවිය සංකල්පේ ඒක. ඒක ඉතින් විල්පත්තු ඉන්නේ නැහැ දැනගෙන හිටියද නැද්ද කියන එක දන්නේ නෑ. ඔව්. ඒක වල දෙවියු විශ්වාස නැහැ. එහෙම තියෙනවා. ඔව්. දැන් අපි හිතමු දැන් අර කොහේ හරි යන්න හදනකොට හූනෙක් චික් චික් ගෑව චුක් චුක් ගෑව ප්‍රශ්නයක් තියෙනවනේ ගමන බාධා වෙයි කියලා. ඉතින් ඒක මිත්‍යාවක්. නේ? ඒක ඒව රැක ගැනීම ඇතුලේ කොයිතරම් දුරට
අනාගතයක් තියනවද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. කළු පාට පූසෙක් පාර ඉස්සරහෙන් ගියොත් ගමනක් යද්දි ඒක ගමන පොඩ්ඩක් ප්‍රමාද කරනවා. ඔව්. ඈ එහෙම සම්ප්‍රදායන් තියෙන මිනිස්සු විශ්වාස තිබුණා. සම්ප්‍රදායන් තියෙනවා. ඔව්. ඉතින් මේ තව කට්ටියක් කිපු දෙයක් අහමුද? හා හා. පිරිමි ළමයි කොණ්ඩේ වවලා කරාඹුවක් දැම්මොත් ඒක කොයි වගේ විදිහටද ඔයා දකින්නේ? රස්ත්‍ය ආධුකාර ටයිප් වගේ. හොඳට කපලා කොණ්ඩේ කපලා නිකන් වැදගත් විදිහට හිටියොත් නේ වැදගත් විදිහට පේන. ඇඳුමෙන් පැළඳුමෙන් කෙනෙක්ව මයින්න පුළුවන් කියලා හිතනවද? පුළුවන්. කොහොමද? හොඳට ඇඳගෙන හිටියොත් සමාජයේ විදිහ පේනවා. ගෑනු ළමයි කොටට අඳින එක සම්බන්ධයෙන් සමාජ විවිධ මත තියෙනවා. ඔයාගේ අදහස මොකද්ද ඒක ගැන? තමන්ට හිතෙන විදිහට කොටට ඇඳර කමක් නැහැ නිකන් අනිත් කට්ටිය අපි දිහා බලන විදිහට වැරදි හිතුවට අපි නරක වෙන්නත් බෑ. ඉතින් ඔයා කැමතිද කොණ්ඩේ වවලා කරාමු දාන්න පිරිමිලමෙක් එක්ක යාළු වෙන්න? නැහැ. ඇයි හේතුව? රස්ත්‍ය අධිකාර ටයිප්. ඒ අයගේ මතේ ඒක. ඔව් අපි ඒකට ඉඩ දෙනවා. ඔව්. ඉතින් ඕන කෙනෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තමන් කැමති අදහසක් දරන්න පුළුවන්. ඔව් අපි ඒකට ගරු කරනවා. ව්‍යවස්ථාව බලලා කියලා දෙන්නට නේ. ඉතින් මේ දැන් තව එකක් ගමු. දැන් කළු කුමාර අවතාරය කියන එකක් තියෙනවා. දැන් මේ දවස්වල කතා වෙනවනේ හුඟක් වෙලාවට. චිත්‍රපටියක් සම්බන්ධයෙන්. චිත්‍රපටියක් සම්බන්ධයෙන් කතා වෙනවා. දැන් ඒක උනේ දැන් ගොම්මන් වෙලාවට නේ කළු කුමාරය දස්ස කරන්නේ කියලා කියන්නේ ගහනවා කියලා කියන්නේ දස්ස කරනනේ ගහනවා කියලා කියන්නේ. එතකොට ඒකෙත් කියන්නේ අර කාන්තාවක්ට ඒ වගේ වෙලාවල් වලදී මේ පාර ඇවිදින එක හරිය භයානකයි. භයානක. ඇත්තටම කාරණාව ඒකනේ ඉතින්. දැන් ඉතින් දවලෙත් කළු කුමාරයෝ ඉන්නවා. ඒ නිසා ඒක භයානකයි. හැබැයි ඒ වගේ දේවල් ඇති උනේ අර සමහරක් දේවල් රැක ගන්නනේ. ඉතින් ඒ සම්ප්‍රදායයන් මිඳගෙන යනවද නැද්ද කියන එක තම තමන්ට බාර කාර්යයක්. ඔව්. ඉතින් දැන් පහුගිය දවස්වල මේ මතවාදයක් ඇති වුණා විශේෂයෙන් මේ මාලක දේවප්‍රියගේ නාට්‍යයක් සම්බන්ධයෙන්. මේකේ ගුවන්විදුලි නාට්‍ය සම්බන්ධයෙන් ඒ සඳහා යොදලා තිබිච්ච නම් ප්‍රශ්නයක් තිබුණා. අපි ඒවට මුකුත් කියන්නේ අපි මේ සම්ප්‍රදාය ගැන කතා කරන සම්ප්‍රදාය මිනින්න ඕනද නැද්ද කියන එක ගැන එක්කෙනාට එක එක මත දරන්න පුළුවන්. ඔව්. ඒ නිසා මේ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් එකවරක මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කරලා තිබුණා. ඔව්. ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ කාර්යාංශයෙන් තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ නාට්‍ය ගණනාව. ඉතින් මේ නාට්‍යවල නම් දැක්කට පස්සේ අපට දුකක් සංවේගයක් ඇති වුණා. ඇයි මෙහෙම වෙන්නේ? බෞද්ධයන් අතර ප්‍රචලිත උපවාසනා සම්භාවනීය ආදර්ශ පාඨ සහ ප්‍රාර්ථනා වාක්‍ය විකෘති කරමින් ඒවා උපහාසයට යොමු කරන ආකාරයෙන් තමයි ඒ මාතෘකා ඒ නාට්‍යවල නම් වශයෙන් දාලා තියෙන්නේ. තරුවන් සරණයි කියන පදය, තෙරුවන් සරණයි කියන ඉතාම සුප්‍රසිද්ධ ප්‍රාර්ථනා වාක්‍ය විකෘති කරලා තියෙනවා. ඊට පස්සේ නිවන් සැප ලැබේවා කියන සංවේගදායි ප්‍රාර්ථනාව නියැද්දු විනාශ කරලා තියෙනවා, විකෘති කරලා තියෙනවා, නිහොන් සැප ලැබේවා කියලා. ඉතින් ඊළඟට තාමයි කනගාටුදායක ලෙස ධර්ම පාඨයක් විකෘති කරලා තියෙනවා. බෞද්ධයන්ගේ පරම ප්‍රාර්ථනාව නිර්වාණය තමයි පරම සුවය යන්න ධම්මපදයේ උගන්වනවා. බුදු දේශනාවක් ඇටියට ඒක සෑම බෞද්ධයෙක්ම පරම පවිත්‍ර චේතනාව සෑම බෞද්ධයෙක්ගේම නිර්වාණය දකින්න නිර්වාණය නැමැති පරම සුවය ලබා ගන්න. ඉතින් මෙන්න මේ වාක්‍යය, මේ උතුම් ධර්ම වාක්‍යය විකෘති කරලා තියෙනවා නිර්වස්ත්‍රං පරමං සුඛං කියලා. දැන් මේ හුඟක් වෙලාවට මේ සමහරක් දේවල් උඩින් දකින්නේ මතුපිටින් නේද? මේ කියන්නේ දැක්ක ගමන් දෙන්නම් බැටේ කියලා දෙනවනේ. ඔව්. මේකේ හරි වැරද්ද අපි හොයන්නේ නැහනේ. ඔව්. ඉතින් එහෙම අවස්ථාවල් තියෙනවා. දැන් සමහරක් වෙලාවට මම නම් හරි කැමති මේ චිරාන් මේ සංවාද ඇති වෙන එක විවිධ දේවල් වලට. ඔව්. ඉතින් බොහෝ වෙලාවට මේ අපි මිරිකල හිටපු සමාජයක්නේ. මේ මිරිකල හිටපු සමාජයේ විවිධ කොනවල් තමයි මේ දැන් එළියට යමින් ඉන්නේ. ඔව්. ඉතින් ඒ සංවාදය ඉතා හොඳයි. ඒක හොඳ ආරම්භයක්. හොඳ නරක ගැන සංවාද වෙනවා. මේක කරන්න බෑ, මේක කරොත් මේකට හානි වෙනවා කියලා කියනවා. ඒ නෑ, එහෙම හානි වෙන්නේ නැහැ කියලා කියනවා. මේ වගේ නිර්මාණ එන්න බෑ කියලා කියනවා. හැබැයි දැන් සමාජයේ විවෘත වෙලා තිනෝනේ අදහස් ප්‍රකාශ කරන්න විවිධ අපිට තාක්ෂණින් එහාට යන්නත් බෑ. දැන් Facebook වගේ මාධ්‍ය වලින් මට ඕන දේ කියන්න පුළුවන්. දැන් චිරාන්ට ඕන දේ කියන්න පුළුවන්. මං කිව්වේ නැහැ එහෙම කරන්න එක ගැටුම තිනෝනේ මේක ඇතුලේ. හරි, ඒව වළක්වන්න බෑ වාරණ දාලා. දැන් ඕක තමයි පැහැදිලි කරගන්න ඕනේ. දැන් කොහෙන් හරි වාරණයක් දාලා වළක්වුවොත් ඒකට තමන්ගේ මතය ඉදිරිපත් කරන්න පුළුවන් මාධ්‍ය ගණනාවක් තියෙනවා. ඉතින් ඒ නිසා රට කොතනටද ගෙනියන්නේ කියන එක ගැන ඒ වාරණ පනව නැහැ බලාගෙන ඉන්න ඕනේ. වාරණයක් පනෙවුවට සමාජ මාධ්‍යෙන් ඒ වාරණේ වළක්වන්න පුළුවන්. දැන් අර මේ ඕමල්පේ සෝභිත හිමියන් මෙහෙම චෝදනාවක් තිබ්බ මෙන්න මේ සඳහා මේම නම් පාවිච්චි කරලා තියෙනවා මෙහෙම කියලා. මේ නාට්‍ය නිර්මාණය කරේ මාලක දේවප්‍රිය. අපි මාලකකින් ඇහුවා ඇත්තට මොකද මේ කරලා තින්නේ කියලා. තරුවනොයි තෙරුවනොයි සමානත්වයක් නැහැ.
දරුවනොයි විරුවණය සමානත්වයකුත් නැහැ නේ වගේ තමයි. එතකොට තරුවන් කියලා කියන්නේ තාරකාවන්. එතකොට මගේ නාට්‍ය පදනම් වෙන්නේ මේ කාලේ තියෙන සුපර්ස්ටාර් සංස්කෘතිය සම්බන්ධව කරන විශ්ලේෂණය. තරුණයේ ඒකට ඇදී යෑම සම්බන්ධව ජනමාධ්‍ය කියා කරන්නේ කොහොමද කියන එක. මේක කිසිම මගේ නාට්‍ය සියල්ලකම බුද්ධාගම හෝ කතෝලික ආගම හෝ හින්දු ආගම හෝ මුස්ලිම් ආගම හෝ වෙනත් ලෝකෙතන කිසිම ආගමක් පරිවේශණය කරන නාට්‍ය නෙමෙයි. එහෙම මේ කියන්නේ මගේ නාට්‍ය ඉලක්ක වෙලා තියෙන සමකාල සමාජය සම්බන්ධවයි. නිහොන් සැප සහ නිවන් සැප කියන එක වෙනස්. දැන් අපි කොත්කම යමෙක් නිහොන් වලට විරුද්ධ නම් සෙල්ලාම විරුද්ධ වෙන්න ඕනේ ජපානෙට. නිහොන් කියලා කියන්නේ ජපානෙට. නිහොන් ජින් කියලා කියන්නේ ජපන් ජාතිකයා. නිහොන් ගූ කියන්නේ ජපන් භාෂාව. නිහොන් හෝෂු කෝකායි කියන්නේ NSK. එතකොට මේවත් එක පැටලෙන ඔකල කියන්නේ විහිළුවක්. කියන්නේ ඉතින් මේ භාෂාවක තියෙන වශන මේ පොලිසියට හරි නැත්නම් මේ ආගමික ආයතනයට හරි නැත්නම් දේශපාලඥයන්ට හරි පවර්ලා දීපු දේවල් නෙමෙයි. භාෂාවක අර්ථය එන්නේ ඒ වචනවල පිළිවෙලානුව. දැන් සමහරක් යුගවලදී ගස් ගල් වලට වැඳනේ. ඔව්. දැන් එතනින් එහාට ඇවිල්ලා නැහැ ගස් වල වලට වඳින්න ඕනේ නැහැ. මෙන්න දහම කියලා කොහේ හරි තැනක කෙන්නුවෙන් පස්සේ ඒවට වඳින්න පටන් ගත්තා. ඔව්. ඒවා අදහන්න පටන් ගත්තා. එතකොට යුග වෙනස් වෙන්නේ අන්න එහෙම. ඔව්. ඉතින් මේ අපි මේ කියන්නේ මේ අපි කියන එකට ඔබට අදහස් දක්වන්න පුළුවන්. අනිවාර්යයෙන්. දැන් මේ සංවාදයට විරුද්ධයි. අපි මේ කියන සම්ප්‍රදාය කියන එක ඇතුළේ අපි හිතන්නේ කොහොමද? ඒක කඩාගෙන යන්න ඕන එකක්ද? එහෙම නැත්නම් ඒ තැන්වල කොතනද අපි අපේ මතවාද ඉදිරිපත් කරන්න ඕනේ කියලා. ඒකට මාධ්‍ය දෙකක් දැන් තියෙනවා. එකක් අපේ net fm බැලුම්ගල Facebook පිටුවට යන්න පුළුවන්. කමෙන්ට් කරන්න පුළුවන්. අපි වීඩියෝ එකක් දාලා තිනවා. අපේ දුරකථන අංකයත් මතක් කරමු. 01125533 අපේ දුරකථන අංකය. බැලුම්ගල Kapavi, Janata Sevayata, dedicated to serve the people. දැන් සමහරක් සම්ප්‍රදායන් ගැන තමයි අපි කතා කරමින් ඉන්නේ. ඔව්. එතකොට දැන් එක එක යුගයේදී සම්ප්‍රදායන් මිදගෙන යන අයට විරුද්ධ වුණා. හැබැයි මේ විදිය වෙනස් වෙලා තිනවා. දැන් අද අදහස් දක්වන්න පුළුවන් විදි වෙනස්නේ. මාධ්‍ය ගොඩක් තිනවා. එතකොට සම්ප්‍රදායක එළඹ සිටීම කොයිතරම් දුරකට රටකට වැදගත්ද? ඔව්. රටක් ඉදිරියට යද්දී සහ මිනිසුන්ගේ මනස සංවර්ධනය වෙද්දී අනාගතය ගැන හිතද්දී කොයිතරම් දුරට සම්ප්‍රදාය එළඹ සිටීම වැදගත් වෙනවද? ඔව්. සම්ප්‍රදාය වෙනස් කරන්න අපි සූදානම්ද කියන එක ගැන තමයි අපි මේ කතා බහ කරමින් හිටියේ. ඔව්. හරි, තවිතක දුරකතනෙන් ඉන්නවා හිතවතෙක් නාවලින් රත්නායක මහත්මයා. ආයිබෝන ඔබතුමන්ට. ආයිබෝන. ඔව්. කියන ඔබතුමගේ අදහස. අපේ මම හිතන්නේ රේඩියෝ එකේ ශබ්දය අඩු කරගෙන කතා කරොත් ඉතාලි පැහැදිලිව කතා කරන්න පුළුවන් වේවි ඔබතුමාට. පැහැදිලිවම ශ්‍රී ලංකාවේ නිර්මල බුද්ධාගම පිළිබඳ පැහැදිලි චිත්‍රයක් තිබෙද්දී ඒ කියන්නේ කාටවත් දෙවෙනි කොට සලකන්න බෑ. අනිත් ආගම් ගැන මම කියන්නේ නැහැ. ඔව්. ඉතිහාසයේ හිට බුදුහාමුදුරන් කාලයට අපිට යන්න බැරි වුණත් පෞවේ කාලේ එන්ටි එල්කොට්තුමා ගුණානන්ද හිමිවගේ විශාල මේ රට සේවයක් කරපු අය විසින් වාද විවාද පවත්ලා නිර්මල බුද්ධාගම සත්‍යයි කියලා මෙච්චර මේ සමාජයට දේශනා කරලා තියෙද්දි එහි පාවිච්චි කරන බුද්ධාගම පාවිච්චි කරන වචන මේ විදිහට දුර්වල කරලා මිනිස්සුන්ගේ සිත් සතන් පහලට දමන්න එම පුජ්‍යලයට අයිතියක් නැහැ. හොඳයි, සම්ප්‍රදාය අපි කතා කරමින් ඉන්නේ සම්ප්‍රදාය ගැන. ඔව්. ඉතින් මේක විවෘතව කතා බහ කරන්න පුළුවන්. ඉතින් අපි ඔබේ අදහස් ගැන අහනවා. අපි අදහස කියනවා. අපි එක අදහසක එළඹ සිටින්නේ නැහැ. ඔබේ අදහසට ගෞරව කරනවා. ඔව්. එහෙම අදහසකම අයිතියක් තියෙනවා. තියෙනවා. සහ මේ සංවාදය ඇතිවීම ඉතා වැදගත් හැටියට අපි දකිනවා. ඔව්. දැන් මේ විශේෂයෙන්ම මාලකගේ නාට්‍ය සම්බන්ධයෙන් නාට්‍යයෝ දා තියෙන වචන සම්බන්ධයෙන් තමයි ගැටලුව ඇතුනේ. නම සම්බන්ධයෙන් තමයි ගැටලුව ඇතුල්ලා තිබුණේ. ඔහොම අපි සෝබිත ස්වාමින් වහන්සේ තමයි සම්බන්ධයෙන් මූලිකවම කරුණු දැක්කුවේ. ඔව්. අපි මේ නැවත වතාවක් උන්වහන්සේට සවන් දෙමු. ඇයි මේ සම්භාවනීය ධර්ම පාඨය විකෘති කළේ කිනම් අදහසකින්ද? එයින් සිදුවන ප්‍රතිඵලය කුමක්ද? ඒ කාර්යාංශයේ ජාතික සමගිය ඇති කරන්නේ මෙහෙම ඒව කළද? සංහිඳියාව ඇති කරන්නේ බෞද්ධයන්ට කෙනෙහිලිකම් කළද? මේ සංහිඳියාවක් ඇති කරන්න බලාපොරොත්තු වෙන්නේ බෞද්ධයන්ගේ උතුම් ප්‍රාර්ථනාවන් සහ සම්ප්‍රදාය අපහාසයට උපහාසයට ලක් කළද? ඉතින් එයින් ඇතිවන සංහිඳියාව මොකක්ද? දැන් අපි දන්නවා මේ වගේ දෙයක් වෙනත් ආගමක් එල්ල කළා සිදු කළා නම් අද විශාල ලේවැගිරීම ඇති වෙන්න පුළුවන්. ඒකාන්ත වශයෙන්ම මේ දේ කරපු අයට ඒ ආගමික කණ්ඩායම් වල දඩුවමට පවා යොමු වෙනවා. ඒ නමුතින් බෞද්ධයන් අතර තියෙන සමාදානය ඇත්ත වශයෙන්ම බෞද්ධයන් අතර තියෙන සංහිඳියාව සහ ඉවසීමේ ආකල්පය නිසා මේ පිළිබඳව ඒතරේ දරුණු ප්‍රතිපාක ලැබෙන්නේ නැති බව ඇත්ත. නමුත් අපි කියනවා මේක හරිම කනගාටුදායක සිද්ධියක්. මේ වගේ දෙයකින් කවදාවත් සංහිඳියාවක් නම් ඇති කරන්න පුළුවන් කමක් නැහැ.
හොඳයි දැන් මේ මේක මේ අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි දැන් ඔබ අද අපි ඔබට අහන්න දෙන්නේ නන්දමාලනීගේ පවන සම්බන්ධ මේ ගීත ටික ඉතින් පවන ගැන මෙතන කතා කරන්න ඕනේ ඒක අපි ඒක වෙනම කතා කරමු චරිත වෙනම කතා කරමු අපි ඉරිද 4 6 1 2 3 4 අපේ වැඩසටහනේ අතුරේදී නේද ඒකත් අහන්න පුරුදු වෙන්න ඕනේ දැලුංගල වගේ අනිවාර්යයෙන් දැන් මේ මේ සිද්ධිය සම්බන්ධයෙන් කතා කරනකොට දැන් අපි මාටි වික්‍රමසිංහගේ බවතරණය ගැන මම මතක් වුණා දැන් ඒ කෘති සම්බන්ධවත් ඒ කාලේ එක එක විවාද ආවේ ඒ කාලේ අපි හිටියේ නේ අපි මේ කියවල තියෙන විදියට ඔව් එතකොට මේකට පිළිතුරු දුන්නේ වෙනස් විදියකට ඒ සඳහා වෙන නිර්මාණ ඉදිරිපත් වුණා වෙන කෘති බිහි වුණා විචාර ලිපි ලියුණා ඉතින් එහෙම තමයි උනේ. ඒක වාරණයට ලක් කරන්න ගියේ නෑ. ඒ කාලේ Facebook තිබුණේ නෑ. ඔව්. දැන් පවන වගේ එකක් නම් වාරණයට ලක් කරා. මොකද හේතුව උනේ මේ ඒ කාලේ එක රේඩියෝ එකයි තිබ්බේ. ඔව්. රජයේ නාලිකා විතරයි. ගුවන්විදුලි සංස්ථාව පමණයි තිබුණේ. ඔව්. ඉතින් ඒ වගේ දේවල්දී එහෙම වැඩ දාන්න පුළුවන් වුණා. ඒ තැන්වලදී. ඔව්. හැබැයි අද දවසේ පවන වගේ කෘතියක් අරගෙන බලනකොට හැමෝම අම්බෝ අපේ කියලා කියනෝනේ දැන්. දැන් ඒක කොයි තරම් ගැලපෙනවද කියන එක දැන් අද කතා වෙනවා. ඉතින් අපි ඒක කියන්නේ සම්ප්‍රදාය මත පිහිටනවද කියන එක ගැන හිතන්න කියලා. ඔව්. අපිට මේ උමල්පි ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන මතයත් එක්ක අපි මේ මාලක දේවප්‍රියගෙන් නැවතවතාව මේ සම්ප්‍රදාය ගැන වැහුවා. සාම්ප්‍රදායික මතවල එල්බගෙන ඉඳලා හෝ යම් දෙයක් සම්බන්ධයෙන් මතු පිටින් බලලා තීන්දුව తీරන ගැනීම නිසා විශේෂයෙන්ම කලා නිර්මාණයක් වගේ දෙයකට වෙන්න පුළුවන් බලපෑම කොයි වගේද? කලා නිර්මාණයක් කියලා කියන්නේ තම සංකීර්ණ ලියමනක්. මම වෙන අසිරගෙන් කිව්වොත් ඒක මොලසිත අග දක්වා කියවලා ඒකේ තියෙන අර්ථය වටහා ගන්නවා. අපිට පුළුවන් ඕනෑම කලා කෘතියක් කියවන්න ස්වරූප ගණනාවකට. අපි කියනවා කලා කෘතියක් කරාට පස්සේ ඒකට පුළුවන් පවතින කියලා තනියම අර්ථ ගන්නත් පුළුවන්. මම කියන්නේ අලාම සම්බන්ධව තියෙන අලුත් අදහස. එතකොට අපි යමක් දිහා බලලා ඒක ඒ අර්ථ තියෙනවා කියලා හිතලා ඒක වාරණයට හෝ එහෙ නැත්නම් කප්පාදුව ලක් කරන කියන එක ප්‍රතිසහගත නැහැ. ජීවන සමාජවල වාරණය කියන්නේ සම්පූර්ණයෙන්ම අයින් කරලා තියෙන. ඉතින් යමකට එකඟ නැත්නම් පුළුවන් විවේචනයක් අරගෙන නැත්නම් ඒකට විචාරයක් අරගෙන යන්න. නමුත් ඒකට එරෙහිව වාරණ පනවන්න හරි ඒවට මඩ පහර එල්ල කිරීම කියන එක ජීවන සමාජ ක්‍රමයක ලක්ෂණ නෙමෙයි. හොඳයි. ඉතින් මේක මාර්ගගේ මතේ දැන් එතනින් ගියහම මේ චිරාන් මේකෙදි මේ චෝදනාවක් එල්ල වුණා මේ ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයට මොකද මේ ඒ කාර්යාංශයේදී මේ මේ මැදිහත් වීම මත තමයි මේක සිද්ධ වෙලා තින්නේ මේක එක එක දේක එක ප්‍රොජෙක්ට් එකක් කියන එක ගැන කිව්වා. ඔව්. ඉතින් අපි මේ ගැන දකින්නේ වෙනත් විවෘත විදිහකට අපි කියලා කියන්නේ මම කියලා හිතන්නකෝ නේ. මමත් ඒකට ඉන්නවා කියලා. දැන් අපි දෙක තරහ වෙන මොකද අපි කියන්නේ මේ විවෘත සංවාදය ඉතාලි වැදගත් කියන එක. මෙහෙම අදහස් දෙකක් අවශ්‍යයි. අවශ්‍යයි අනිවාර්යයෙන්ම. එතකොට තමයි මේ සමාජය වෙන තැනකට යන්නේ. ඒ කියන්නේ අපේ හිතේ තියෙන දේවල් ඔක්කොම තද කරන් ඉඳලා Facebook වල දාන්න ගියාම ප්‍රශ්නයක් තියෙනවා. නේ. ඉතින් ඒක තියෙනවා. එහෙම දැල්මම හැබැයි ඒකට පිළිතුරු දෙන්නත් පුළුවන්. මේක කරන්න තම තමන්ගේ මතයත් එක්ක. ඔව්. ඒතර එක පාට් එක දෙයක් දකින විදියකින් ਵਿਚාරයක් කරනවද නැද්ද කියන එක ගැන සහ ඒ සඳහා මත ඉදිරිපත් කරනවද කියන එකේ ගැටලුවකුත් තියෙනවා. ඔව්. ඉතින් මේ අපි මේ ජාතික සංහිඳියාව ජාතික සමගිය හා සංහිඳියාව කාර්යාංශයේ කලා හා සංස්කෘතික අංශයේ ප්‍රධානී නා මේ HPN ලක්ෂ්මන් මහත්මයා මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ මතය මොකක්ද කියන එක අපිට කිව්වා. මේ ජාතික රාජ්‍ය ආයතනයක් සංහිඳියා කාර්යාංශය කියලා කියන්නේ අපි සම්පූර්ණයෙන් බැඳී හිටිනවා අපේ බුදුදහමට ව්‍යවස්ථානුකූලව හැම ප්‍රමුඛස්ථානය ලබා දෙන්න ඒ සියලු දේවල් ආරක්ෂා කරන්නට. ඒ අනුව කිසිම ආකාරයකින් මේ එකම නාට්‍යකෙවත් බෞද්ධ ආගමට අගෞරවයක් කරන විදිහට කටයුතු කරලා නැහැ. ඒ අන්තර්ගතයේ හරියටම බැලුවත් එම ඕනම කෙනෙකුට පේනවා මේ තියෙන සමාජ හරයන් පිළිබඳව යම් මිනිස්සුව තවදුරටත් උසස් කිරීම සඳහා යම් ආකාරයක උපදේශ කණ්ඩායමක් උපදේශයක් තමයි දීලා තියෙන්නේ. ඒ නිසා මේ යම් කෙනෙක් මේක ගැන යම් විදිහකට විවාද කරනවා නම් මේ ගැන විචනය කරන අපිට හිතෙන්නේ යම් කිසි කෙනෙක් මේ ගැන හරියට අවබෝධයක් ගන්න නැතුව මේක අහන්නේ නැතුව මේ නාට්‍ය බලන්නේ නැතුව අහන්නේ නැතුව මේ පිළිබඳව ප්‍රකාශ කරනවායි කියලා අපිට හිතෙන්නේ. ඒ නිසා මේ සංහිඳියා කාර්යාංශය මේ සම්බන්ධයෙන් අපිට කියන්න පුළුවන් සම්පූර්ණයෙන්ම නිදහස් කියලා. ඒක මේක වැරදි විදිහේ විචනයක් තමයි මේ රට පුරා කෙරෙන්නේ. අපිට කියන්න තිබෙන්නේ අපේ බෞද්ධ ආගමට හානි වෙන ආකාරයේ කිසිම විදිහේ දෙයක් මේ නාට්‍ය මාලාව තුළින් සිදු කළා නැහැ කියන එක තමයි මට විශේෂයෙන් ප්‍රකාශ කරන්න තිබෙන්නේ. හොඳයි. මම මේ නිකමට කියන්නේ මේ මම දැක්ක එක වෙලාවක මේ බුදු සරණයි කියලා ගහලා මස් කඩයක් තියෙනවා. මේ අපිට කතා කරන්න කෙනෙක් ඉන්නවා. ඔව් අපිත් එක්ක ඉන්නවා දුරකතනින් හිතවලි දැඩිගමෙන්. අයබන් ඔබතුමාට? අයබන්. ඔව්. බුදුම අදහස කියන්නේ ඔව් ඔබතුමලා අර වීඩියෝ එකේ දාලා තියෙනවා එක එක කට්ටිය කමෙන්ට් දාලා තියෙනවනේ ඒ කමෙන්ට් වල දැන් මම කියවලා බලපම සමහර කට්ටිය කියනවා කියන්නේ කොණ්ඩේවන කට්ටිය රස්ති අදු කාර්යෝ කරාම දාන කට්ටිය රස්ති අදු කාර්යෝ කියලා එතකොට මට ප්‍රශ්නයක් තියෙනවා දැන් අපේ සීයල එහෙම කොණ්ඩේවෝනේ ඒකෝ රස්ති අදු කාර්යෝ මට්ටමට දෙයි ඒගොල්ලෝ දාන්නේ කියලා අර සාමාන්‍ය කතාවක් තියෙනවනේ
කොණ්ඩේ වන හැම එකම රස්ති අධිකාරියොත් නෙමේ කල්තංගද හැමෝම මහත්තුරුත් නෙමේ කියලා අපේ රටේ සංස්කෘතියත් එක්ක බලනකොට සාමාන්‍යයෙන් කොටර ඇඳපුවම මම දැක්කහම මිනිස්සෙක් හැංගීමනේ කියනනේ අර යමුදු චරිතයක් කියලා දැන් ඒක හැමෝටම කාන්තාවට විතරක් පිරිමින් කමෙන්ට් කරන්න බෑනේ දැන් මේක දවල් තිනේම ගොඩක් දේවල් හොඳයි සම්ප්‍රදාය ගැන තමයි අපි කතා කරමින් ඉන්නේ එතකොට එක්තරා අපේ හිතවතෙක්ගේ මේ පුතෙක් ආව රටක ඉඳලා ඉතින් එනකොට දැන් සාමාන්‍ය රටේ ඉඳලා එනකොට මේ යුරෝපේ රටක තමයි හිටියේ රටේ ඉඳලා එනකොට මේ මිනිස්සු ආවේ කොණ්ඩේ බබලා දැන් මේ බලන්න මොකද්ද මේ වෙලා තියෙන රටේ එතුමා කිව්වද සීහලක් අපේ කොණ්ඩේ බැව්වනේ නේද මොකද්ද ප්‍රශ්නේ කියලා අහනවා දැන් මොකද්ද මේ වෙලා දෙන්නේ කියන හැමෝම අහනයි මේ කොණ්ඩේ බාන්නේ කියලා හැබැයි එයාගේ පරමාර්ථය වෙලා තිබුණේ පිළිකා රෝගෙන්ද මේ කොණ්ඩේ පරිත්‍යාය කරනෝනේ ඉතින් ඒ සඳහා තමයි යා මේ කොණ්ඩේ වවල තියෙන්නේ ලංකාවට ඇවිල්ලා ඒ කොණ්ඩේ පරිත්‍යාග කරන්නේ. දැන් ඔය දකින්න විදිය වෙනස් කරගන්න ඕනනේ. නෝකේ තමයි තියෙන ප්‍රශ්න තියෙන්නේ. ඉතින් ඒකට හොඳම උදාහරණයක් කියලා මට කියනවා කොණ්ඩේ වාපු කතාව. දැන් අපේ එක තැන්වල තිබුණ එක එක යුගවල වල කාන්තාවන් හිටියේ මේ උඩකය මේ විවෘතවනේ. නිර්වස්ත්‍රව. නිර්වස්ත්‍ර වීතියනේ. ඔව් නේද? ඔව්. මේ ඇතැම් ඔය 1900 මට මතකදී 92 2000 වගේ කාලේ වගේ වෙනකන් ඇතැම් මේ ප්‍රදේශවල කාන්තාවන් එහෙම හිටියා. ඇතැම් කුලවල කාන්තාවන් කුලවල කාන්තාවන් එහෙම හිටියා. මේ අපි එහෙම ගිහිල්ලා තියෙන තැන්වලදී එහෙම ටක් ගාලා වහගන්නවා මේ ආවෙන් පස්සේ. හැබැයි ඒ නියෝජනය කරමින් ඒක රැකගෙන හිටියයි කොළ. වයෝවෘද කාන්තාවන් මේ අවසන් කාලේ. ඔව් දැන් සුරුට්ටු බොන කාන්තාව දැකලා තියෙනවා අපිට. නේ? එහෙම තැන් තියෙනවා. දැන් මේක අපි පොඩ්ඩක් විග්‍රහ කරගන්න ඕන. සම්ප්‍රදාය මාතෘකාව නැවත වතාවක් මතක් කරනවා අපි කතා කරා මේ චින්තන ධර්මදාසට මොකක්ද ඇත්තට මේ සම්ප්‍රදාය ගැන හිතන්නේ කියලා දැනගන්න කොහොමත් අපි සාම්ප්‍රදායික මතයක් කියලා කියන්නේ ඊට වඩා දියුණු අදහසක් ඒ වෙනකොට පහළ වෙලා තියෙන මතවලටනේ. ඒ කියන්නේ ඕන මතයකට සාම්ප්‍රදායික මතයක් කියලා කියන්නේ අපි ඊට වඩා ඉස්සරහට හිතන නැත්තම් ප්‍රෝග්‍රෙසිව් කියලා අපි දකින මතයකුත් ලෝකේ හැටි රටේ හැටි සමාජය හැටි තියෙන්න ඕන. ඒතර එහෙම තියෙද්දි තමයි අපි මේ සාම්ප්‍රදායික මතය තෝරගන්නේ. ඒක තමයි මේ ගැටලුව එන්නේ. හැබැයි උතන තියෙන ප්‍රශ්නේ තමයි අපි දැන් සාම්ප්‍රදායික මත කියලා ওই පහුගිය කාලේදී අපි කතා කරපු බුද්ධාගම සම්බන්ධ මොකක් හෝ අලුත් අදහසක් නැත්තම් වෙනස් විදිහක කතාවක් එන නැගිට එක මං එන විරෝධය. එහෙම නැතුනහම ඔය මං කෙලින් මිනිහෙක් වගේ නාට්‍ය ඇති වෙන වාරණේ මේවා කුමහරප කියනවා අර හිමේ කියන එක මේ දේවල් හොඳට බැලුවොත් එන අපිට තේරෙනවා මේවා මේ මෑත කාලේදී ඇති වෙච්ච තත්ත්වයක් ඒ කියන්නේ මේ මීට අවුරුදු 10කට කලින් සමාජයේ මේ තරමට ලාමක වෙලා තිබුණ නැහැ මීට වඩා ටිකක් දියුණු ප්‍රෝග්‍රෙසිව් දේවල් වලට සංස්කෘතික කතිකාවන් වලට යන්න පුළුවන්කමක් තිබුණා චිත්‍රපටයක් වාරණය කරා වුණත් ඒකට ගොඩාක් ප්‍රබුද්ධ පිරිස් මැදිහත් වෙලා කතිකාවන් ගොඩනගලා ඒ නිදහස ගැන ඒ වාරණයන්ට විරුද්ධ ප්‍රවේශයන් ගැන ලොකු සංවාද ඇති වුණා. ඉතින් මෙහෙම තියෙද්දි මේ අවුරුදු 10ක මේක කරා විදිහට වියසන කාලයක් මොකද එක පැත්තකින් යුද්ධෙන් අපි අනාථ වෙලා යුද්ධෙින්ද අපිට තිබිච්ච මේ කල්චරල් එක්ස්පෝෂර් සංස්කෘතිකව අපිට තිබිච්ච විවෘත වෙන්න තිබිච්ච ඉඩකඩ සෑහෙන ඇහැරුණා. ආර්ථිකව සමාජීයව දරුණු බලපෑමක් සිද්ධ වුණා මේ. දලුංගලා. කැපරි ජනතා සේවයට dedicated to serve the people. ඔබද හිතන්නේ ශ්‍රී ලංකාවේ තරුණියන් කරන විලාසිතා සම්බන්ධයෙන් ඔයාලට ආවුලක් නැහැ ඉතින් මේ ගොන්පාඩු චුට්ටක් තියෙන මේ දවස්වල මේ එහෙම වේන්න නැදින ඉස්සරලා ඉතින් වගේ දේවල් තිබ්බේ නැහනේ දැන් නම් ඉතින් එහෙම ටිකක් තියෙන නැත්තයි ඉතින් ආවුලක් නැහැ ඉතින් හොඳයි ඉතින් කාලෙත් එක වෙනස් වෙන්නත් හැබැයි පිළිමිලා මේක විදියට ගෑනු ළමයි කොටට අඳිනකොට ඔයා කැමතිද මන් දාගන්න කෙල්ලෙක් කොටට අඳින කැමති නැණික් කියලා දෙවන්ද නම් කවන්නේ ඇයි අනික් අය එහෙම අඳිනකොට කැමති ඔයා නැහැ ඉතින් ඒගොල්ලෝ තියෙන සමාජ විදියට ජීවත් වෙන්න එපා ඉතින් හරි පිරිමි ළමයි කොණ්ඩේ වවල කරාඹු දානවා කොල්ලෙක් විදියට මොකද්ද ඔයගේ අදහස ඒක ගැන ඒක නම් චාටරනේ ඇයි එහෙම කියන්නේ නැහැ ඉතින් කොල්ලෙක් ඉන්නෝනේ කොල්ලෙක් විදියට කෙල්ලොන්නේ ඉතින් කරාඹු දාලා කොණ්ඩේ වන්න ඕනේ ඇඳුමින් පැලඳුමින් මිනිස්සෙක් මනින්න පුළුවන්ද අපෝ බෑ අපි අද කතා කරමින් ඉන්නේ net fm බැලුම්ගලින් සම්ප්‍රදාය පිළිබඳ සම්ප්‍රදාය බිඳින්න අපි ලේසිද අපි බිඳින්නේ බිඳින්න ඕන මොහොතකද එහෙම නැත්නම් සම්ප්‍රදාය රැකගත යුතුද කියන මාතෘකාව තමයි මේ කතා බහ කරමින් හිටි හුඟ දෙනෙක් අපිට කතා කරනවා. ඔව්. අපි අවස්ථාව ලැබෙන පරිදි දෙනවා මේ කතා කරන්න අවස්ථාව. ඔව්. චරිත දුරකතනින් ඉන්නවා නම කියන්න අකමැති හිතවදයක් අපිත් එක්ක අයබොන ඔබතුමියට. අයබොන්. ඇත්තටම ප්‍රථමයෙන්ම මම කියන්න ඕනේ මේ මම මේ ප්‍රෝග්‍රෑම් එක මගදිත් මේ පොඩ්ඩක් අහන්න ගත්තෙත් ඒ වගේම මම මේ නාට්‍ය නරඹලා හෝ ඉගෙන කිසිම දැනුමක් තිබුණ නැහැ. නමුත් මම මේ අහගෙන හිතපු ටිකෙන් මම තේරුම් ගත්තා යම් කිසි දෙයක්. මම කියන්න කැමති මෙතෙන්දි මේකේ සම්ප්‍රදාය කියන වචනය පාවිච්චි කිරීමම මේ කියන සිදුවීමත් එක්ක සුදුසු නැහැ කියලා. හේතුව තමයි දැන් අපි කියවුවොත් කළු පෝසෙක් එහෙම නැත්නම් හුණෙක් කඩන වෙලාවට එළියට බහින්න හොඳ නැහැ කියලා. ඒක සම්ප්‍රදායක් කියන එක පිළිගැනීම යම් කිසි තත්ත්වයක් තියෙනවා. It's okay. බට් එහෙම වුණාට උත්තරීතර ගාථාවක් තමයි ධම්මපදයේ තියෙන ඒකේ අඩංගු වෙලා තියෙන පදයක් තමයි නිබ්බානං පරමං සුඛං කියන එක. මේක පාලි පාඨයක්. එතකොට මේකේට තියෙන වචන වෙනස් කිරීම සම්ප්‍රදාය වෙනස් කිරීමක් කියන එකත් එක්ක අපිට සාකච්ඡා කරන්න බැරි දෙයක්. අනිත් එක තමයි මේ පුත්කලයා කියනවා
මේ වචන වෙනස් කරාම මේ කරන්න පුළුවන්. එතකොට අර්ථය වෙනස්. ඔය කියන විදිහ කිසිම අර්ථයක් නැහැ. මොකද නිපෝන් කියන ජපානයේ වචනයත් සම්බන්ධව කතා කරා. නමුත් මම අහන්න කැමති දැන් ඔය පද ටික හොයාගත්තේ කොහෙන්ද? උදාහරණයක් විදිහට ගත්තොතින් නිබ්බාණං පරමං සුඛං කියන එක පාලි පාඨයක්. ඒක තියෙන්නේ බෞද්ධ ග්‍රන්ථවල අපේ ධර්මය විග්‍රහ වෙන තැන්වල. එතකොට ඒ පදයේ මෙතන නිපෝන් හරි මොකක් හරි වචනයක් දාලා අනිත් වචන දෙක දැම්ම කියන්නේ එයා ඒක සඳහා භාවිතා කරලා තියෙන බෞද්ධාගමේ තියෙන ගාථා පාඨයක්. හොඳයි, හරි. ඔබතුමගේ අදහස අපිට පැහැදිලි. ඒතුමගේ මතය අපි මේ කියන්නේ දැන් මේකට මතවාදයක් ඇවිල්ලා තියෙන එක වෙනස් එකක්. අපි මේ කතා කරන සම්ප්‍රදාය ගැන. ඉතින් විවිධ ඇයට විවිධ මත දරන්න පුළුවන්. ඒ අදහස එක්කම අපි ගරු කරනවා. ඔව්, ඉතින් මේ අදහස ඇති වෙලා තියෙන එක හොඳයි. හැබැයි මේක දැන් බලන්න මේ නමත් එක්ක මේක ගලපන්න පුළුවන්ද? දැන් නම අන්තර්ගතයට ගැලපෙන්නේ නැද්ද? නේ? අන්තර්ගතයේ ඇත්තට මොනවද තියෙන්නේ? දැන් සාමාන්‍යයෙන් තරුවන් සරණයි කියන එකේ ඉන්නේ මේ අර මාලක් කිව්වාගේ සුපර් ස්ටාර් වෙන්න ගිහිල්ලා තරුවක් වෙන්න ගිහිල්ලා ඒ තරුවට වෙන්නේ මොකද්ද කියලා. ඔව්. නේ? අනිත් එක මොකද තියෙන්නේ මේ නිවන් සැප ලැබේවා කියන එක නේ. නිහොන් ජපානයේ ජපානයේ කියලා තමයි මාළගෙ. හැබැයි ඉතින් ඒක ඇතුලේ තියෙන ජපානයේ ගිහිල්ලා මොනවද රසාවල් කරන්න ගිහිල්ලා වෙන දේවල් ටික. ඉතින් ඔක අන්තර්ගතය අපි කියමු දැන් ඒ දැන් මේක මේ අපි මාළකර කඩ යන හදන එකක් නෙමෙයි. ඈ අපි මේ සෝබිත හාමුදුරුවෝගේ පැත ගන්න එකකුත් නෙමෙයි. ඒ නිසා අපි මේ කතා කරන්නේ සම්ප්‍රදාය බඳින්න ඕනද කියන එක කතාවක්. ඉතින් දැන් එතුමියගේ කතාවටත් අපි ගෞරව කරනවා. ඉතින් එහෙම තැනකුත් තියෙනවා. ඔව්. ඉතින් මේ දැන් කොහොම කතාව යන අතරතුර අපි මේ නැවත වතාවක් අවස්ථාව ලබා දෙන්නේ බලාපොරොත්තු වෙනවා මේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට. මේ ඔහු මොකද්ද මේ ගැන දරන මතය කියන්නේ? සමහර සම්ප්‍රදායික මත කියලා හිතන ඒවා තියෙනවා. සමහර ඒවා එහෙම ඒවා බලපුවාම ඒවා එහෙම සම්ප්‍රදායික මතම නෙමෙයි. ඒ විවේචන ඉදිරිපත් කරන අය එයායි පෙනී හිටින්නේ සම්ප්‍රදායේ ආරක්ෂක විදිහට. ඒකම ගැටළු සහගතයි. දැන් සාමාන්‍යයෙන් බෞද්ධ සම්ප්‍රදාය කියලා එකක් නැහැ. දැන් ලංකාවේ ගත්තත් ලංකාවේ බෞද්ධ සම්ප්‍රදාය කියලා අපිට හඳුන්වන්න පුළුවන් يعني විවිධ දේවල් තිබෙනවා. ඒ විවිධ අර්ථකථන ඒවා පැවතිලා තියෙනවා. සමහර කාලවල ඒවා අතර ගැටුම් නැති වෙලා තිබෙනවා. ඒවා දේශපාලන බලයත් එක්ක සම්බන්ධ වුණාම යම් යම් ප්‍රචණ්ඩකාරී ස්වරූපයන් අරගෙන තිබෙනවා. නමුත් විවිධ අදහස් ඒ සම්බන්ධව මේ පැවතිලා තියෙනවා. ඒ නිසා අත් වශයෙන්ම මෙතන මම නම් දකින්නේ සම්ප්‍රදායික මතවල LBC තීම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ඒකට එකෙන් අපි අදහස් කරනවානේ ඒගොල්ලෝ කෙල්බගෙන ඉන්න අදහස් සම්ප්‍රදාය තුල තිබෙන අදහස් කියලා. ඒකම වැරදි. ඒක මං කියන්නේ අපි ඒ සම්ප්‍රදාය කියලා කියන දෙයටම කරන නිග්‍රහයක්. හොඳයි. ඒ නිර්මාල් මහත්මයාගේ මතේ. ඔව්. නැහැ එතනින් ගියහම මේ සමහරක් තැන්වලදී සම්ප්‍රදායට කොටු කරලා තබා ගැනීම ඉතා වැදගත්. දැන් මේක දකින්නේ අර තමන්ගේ පරාසය තුල තමයි. තමන් ජීවත් වෙන ප්‍රදේශයෙන් තුල තමන් ඇසුරු කරන දේවල් තුල තමන් කොයි දුරට සමාජය සම්බන්ධයෙන් දැක්මක් තියනවද කියන එක සහ දැන් අපි හිතමු මෙහෙම එකක්. දැන් බුදුහාමුදුරු ඉපදුනේ ලංකාවයි කියලා කියනවනේ. එම්පිරිසක් ඉන්නවනේ. දැන් මේක වහම විසඳ ගන්න ඕනේ. එහෙම ගත්තා. ඔව්. දැන් මේක නිකන් හිතන්න මං කියලා කියන්නේ. ඒක මේ සංවාදීතව හොඳයි. ඒතර බුදුදහමට අගෞරව කිරීම කොතනද සිදු වෙන්නේ කියන්නේ. මම වැරදි වචනයක් කිව්වද කියලා ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔන්න ඔහොම කතා කරවහ කරගෙන යනකොට අපි චින්තනත් එක්ක කතා කරන සමහරක් සම්ප්‍රදායන් කොටු කරලා තියාගැනීමේ වාසිය කාටද තියෙන්නේ? ඔව්. මිනිසුන් අර පරණ සාම්ප්‍රදායික හනමිටි අදහස්වලම ඉර කරලා තියාගන්න තරමට පාලනේ රේසි ඊට පස්සේ ඒක ඇතුලේ තියෙන වහල්කම පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඇතුලේ තියෙන්නේ රාජ්‍යතාන්ත්‍රික පුරවැසි සම්බන්ධතාවයක් නෙමෙයි, වහලා සහ ස්වාමියා නැත්තම් රජා සහ ගම්වැසියා වගේ සම්බන්ධයක්. මේවා නඩත්තු කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ අරමුණු හින්දා මේක නඩත්තු වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ දැන් ඔය අපි දැන් මුණ දෙමින් ඉන්න තත්ත්වය තමයි Facebook එක ආව ලංකාවට. ඊට පස්සේ තව තව ડિජිටල් මාධ්‍ය අවකාශයන් විවෘත වුණා. ඊට පස්සේ ඉන්ටර්නෙට් එක්ක මිනිස්සු කෙලින් ලෝකේ එහා කොන මෙහා කොන ගනුදෙනු කරන්න පටන් ගන්නවා. මේවත් එක්ක මෙන්න මේ සාම්ප්‍රදායිකයි කියලා අපි එල්ලගෙන හිටපු දේවල්, ගොඩනගපු දේවල් දැන් ආපහු අභියෝග වෙමින් යන. ඒවට විරුද්ධව විරුද්ධව කියන ස්වභාවිකව සිද්ධ වෙන දේවල් එක්ක අපි අර අවුරුදු 10ක විතර පහු වෙච්ච වේගයත් අල්ලමින් ඉදිරියට යමින් ඉන්නවා. ඉතින් මේකෙදි හැම තිස්සෙම එක එක දේවල් ওই විදිහට පනනගෙන එක එක දේවල් දිහා බලන එක එක විදිහේ තත්ත්වයන්ට විරෝධතා එනවා. ඊට පස්සේ වාරණ නියෝග එන්න පුළුවන්, පොලිසිය, සංස්කෘතික ආයතන ඔයගේ දේවල් ඉදිරිපත් වෙන්න පුළුවන්. Kepler, Janata Sevayata, dedicated to serve the people. මොකද හිතන්නේ ශ්‍රී ලංකාවේ තරුණියන් කරන විලාසිතා සම්බන්ධයෙන්? හොඳයි, ඉතින් නේද? තමන්ට ගැළපෙන විදියට කරනවා නම් හොඳයි.
ඇඳුමෙන් පැළඳුමෙන් කෙනෙක්ව මනින්න පුළුවන් කියලා විශ්වාස කරනවද? මං හිතන්නේ නැහැ. දැන් සමාජ මතයක් හැදිලා තියෙනවා තරුණියන් කොටට ඇඳීම සම්බන්ධයෙන්. මොකද්ද ඔයාගේ අදහස ඒක ගැන? මේ මම ඉතින් තනට උචිත විදියට ඇඳින එක හොඳයි. ඉතින් ඒක තමන්ට ගැළපෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් occasionally හොඳයි. නැත්නම් ඉතින් හැම වෙලෙම ඉතින් මම recommend කරන්නේ නැහැ කොහොඳයි කියලා. පිරිමි ළමයි කොණ්ඩෙ වවනවා, කරාම්බු දානවා. ඒක ගැන මොකද්ද අදහස ඔයාගේ? ඒක නම් මම නම් එච්චර අනුමත කරන්නේ නැහැ. ෆැෂන්ස් හොඳයි. තමන්ට ගැළපෙන විදියට කරන එක හොඳයි නේද ඉතින්. ඇයි පිරිමි ළමයි කොණ්ඩෙ වල කරාම්බු දාන එකට අකමැති ඔයා? නෑ ඉතින් දෙගොල්ලගේම යුනික්නස් එකක් තියෙනවානේ ගෑනුවාගේ පිරිමියාගේ. ඉතින් ඒක ගෑ පිරිමි කට්ටිය කරන්න යනකොට මම හිතන්නේ යුනික්නස් එකෙන් යුනික්නස් එක නැති වෙනවා. අපි කතා කරන් ඉන්නේ සම්ප්‍රදාය ගැන. සම්ප්‍රදාය බිඳින්න අපි සූදානම්ද? බිඳින්නේ බිඳින්න ඕන මොහොතේද? ඇත්තනම පවත්වා ගත යුත්තේ මොනවද කියන එක ගැන අපිට දැනීමක් තියෙනවද? ඔව්. අපි කතා බහ කරන්නේ යම් කිසි විග්‍රහයක් ඇතුවද කියන එක ගැන නැවත නැවත වතාවක් හිතන්න කියලා ආරාධනා කරමින් අද මේ වැඩසටහන මෙතෙක් ඉදිරිපත් කරගෙන ගියා ඔන්න. ඔව්. අපිට කතා කරන්න තව කෙනෙක් ඉන්නවා. චරිත අපිත් එක්ක ඉන්නවා මහනුවරින් වීරසිංහ මහත්මයා. අයබොන ඔබතුමන්ට. ඔව් බොහොම ස්තුතියි තෙරුවන් සරණයි. නෙට් එෆ් එම් එකේ බැලුම් කර වැඩසටහනද අවස්ථාව දීලා ගැන මම කියන්න උත්සාහ කළේ අර නාට්‍යවල නංගන කියනකොට එහෙම බුද්ධාගම සම්බන්ධ උනන්දුවෙන් හා විමර්ශනාත්මක බලන එක හොඳයි. ඒක අපි කවුරුත් අගේ කරනවා. නමුත් මේ නාට්‍යවල යොදලා තියෙන නන්දිහා බලපහම මේ නාට්‍යයේ නං වලින් බුද්ධාගමට හානියක් වෙලා නැහැ. මගේ අදහස. හේතුව තෙරුවන් සරණයි කියන වචනේ මේගොල්ලන් අරගෙන නැහැ. අරන් තියෙන තරුවන් කියන එක. තරුවන් කියන වචනේ භාවිතා කරන්නේ ඒකට අයිතියක් තියෙනවා. තරුවන් කියන්නේ වෙන වචනයක්, තෙරුවන් කියන්නේ වෙන වචනයක්. අර සරණයි කියන කතික තමයි එතන තියෙන සිද්ධිය සිද්ධ වෙන්නේ. අර නිබ්බානම් පරමාංශකම් කියන එකේදී නිබ්බානම් කියලා නෙවෙන්නේ මේක නැත්නම් නිර්වාණම් කියලා. නෙවෙයි නිර්වස්සම් කියලා. අර නිබ්බානම් කියන වචනේට හානියක් වෙලා නැහැ. නිර්වස්ස කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට අර පරමාංශකම් කියන වචනේ අරන් තියෙන්නේ සරණයි කියන වචනේ අරන් තියෙන්නේ අර ජනප්‍රිය වචන සහ මේ නාට්‍යයේ ආකර්ෂණයක් ඇති කරන්න, පෙළඹීමක් ඇති කරන්න ගත්ත උත්සාහයක් මිසක බුද්ධාගම හානිය කරු වචන හරඹයක් නෙමෙයි මෙතන තියෙන්නේ. හොඳයි. එහෙනම් ඉතින් අපි සමාජයේ කොතනක හරි පොඩි රස්ති ආදුවක් ගහලා බලමුනේ. ඔව්. Left FM. බැලුම් ගන. කැපවි. ජනතා සේවයට.